ශ්‍රී ලංකා මහබැංකු ඉන්ස්ටිටියුට් කරන ලද භාණ්ඩාගාරික බැඳුම්කරණ එකතුව සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාව අද දින සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. තවද මේ භාණ්ඩාගාරික බැඳුම්කරණ එකතුව අදාළ ජනතමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල දත්ත යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින් එකී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් නැතිවන බවද මාගේ විශ්වාසයයි. මෙම වාර්තාව ඔබතුමා අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට තීරණ ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නමුත් මම හිතනවා පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ මුදල් පිළිබඳව ප්‍රධාන අධිකාරි බලය තිබෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ සතියේ දින දෙකක විවාදයක් ගරු කතානායකතුනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. මේක තවදුරටත් කල්තබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අද ඔබතුමා ඉදිරිපත් කරනවා නම් හෙට සහ අනිද්දා කියන දෙදින තුල මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අපි විවාදයක් කරමු. ඒක මට තනියම ගන්න බෑ ගරුව මන්තුමන් පක්ෂනායකතුමන් කැස්සීමක් ඇඳවලා අපි ඒකට සාකච්ඡා කරමු. ගරු කතානායකතුමනි, වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔබතුමා ගත් තීන්දුව පිළිබඳව අපේ ප්‍රසාදය අපි පළ කරනවා. මේ දැවැන්ත මූල්‍ය වංචාව යට ගහන්න වැහෙන්න ඉඩ නොදී අපි මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය අපි සියලුම දෙනා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. විවාදයකට පමණක් සීමා නොකර මේ සඳහා මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණ යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාගේ තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවයේ තිබෙන බවයි පෙනෙන. මම හිතන්නේ ඒක ඉතා වැදගත් කරුණක්. ඒ නිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි ගරු කතානායකතුමනි. හොඳයි, මම ගරු සභානායකතුමා විපක්ෂ නායකතුමත් එක්ක කතා කරලා පක්ෂ නායකයෝ කතා කරගමු. ජනාධිපතිවරයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් ටැලන්ට් කෝපරේෂන් ආයතන සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීමට සූදානම් වෙන බවත්, ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියකින් 90 කමිටුවක් පත් කරන ලද බවත් පසුගිය දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය විසින් වාර්තා කළා. එම කමිටුවට අදාළ අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා යම් කාල රාමුවක් ලබා දී තිබේද? එම වාර්තාව ලැබුණු පසුව සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමතියි. ඉතා පැහැදිලිව අදාළ කමිටුව පත් කර ඇත. අපේ රජය කාල රාමුවක් දීලා ඒ කාල රාමුව තුළ එය අවසන් කරන්නට තීරණයක් ගෙන තිබෙනවා. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 4ක කාලයක් ලබා දී තිබෙනවා. වාර්තාව ලැබුණු පසුව රජය ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නෑ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හાર્ඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ. අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ආණ්ඩුව හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම්, මේකට නඩු දාන්න නෑ පුතා. දැම්මොත් උන්ටම කෙලවෙනවා. මේකට කොමිසම් ගේන්නේ නෑ. මොකද එයාගේ හඬ තියෙනවා, එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ, නැත්තම් මට වැඩකුත් නෑ. මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. එතුමා කියනවා මේ සියල්ලක් කළේ ඔරුව අල්ලන්න කියලා. මෙතුමා ඔරුව අල්ලන්න ආව නම් කාන්තාව රැකියාවක් ලබා ගන්න ආපුවම ඇයි අර එවන්න යන කාන්තාව සුදුද කියලා අහන්නේ? පෞගිය කාලේ සුදු චරිතයක් විදියට පෙනී හිටපු තමුන්නාංශගේ චරිතය කළු චරිතයක් කියලා මිනිස්සු අද වටාගෙන ඉවරයි තමුන්නාංශගේ රෙකෝඩ් වලින් තුලින්. එදා බලයක් නැතුව මට සටන් කරන්න පුළුවන් නම් ඒ විදිහටම තවමත් ඒ කොන්ද ඒ හයිය මට තියෙනවා. හඬ සංස්කරණය කළා, සංවාදයේ සංස්කරණය කළා. මට මඩ ගහනවා මේ හැමදාම දැරුත් මේ අවස්ථාවේදීත් පැය 24ම මේ හඬපට අරගෙන ඒවා සංස්කරණය කර කර සමාජ මාධ්‍ය වලට මුදාහරිනවා. ගෑණියේ කාන්තාවක් පාර්ලිමේන්තු නියෝජනය කරනට එන ප්‍රශ්න මේවා. හැබැයි මං ඒවට සැලෙන්නේ නැහැ. මට ඒකට හයිය දෙන්නම්. හොඳ කොන්දක් ඉන්න, හොඳ පිරිමියෙක් ඉන්න, හොඳ මිනිහෙක් ඉන්න. ඒ මිනිහයා මට සම්පූර්ණ ශක්තිය දෙන මේ අවස්ථාවේ මේ කට්ටියක් එක්කව වෙලක් ගන්න මඩ වලට මට ශක්තිමත් නැගී සිටින්න. ඒතර මගේ කට වහලා මිනිස්සු අතර මහ වනචර ජරා ගෑණියෙක් කියලා මාව එළියට දැම්මට පස්සේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ වැඩේ කරගන්න හරි ලේසි. හැබැයි මං කියන්න කැමති, ඔය කිසි දෙයකින් මාව වටන්න බෑ. රංජන් නාමනායක මැතිතුමනි, දැන් ඔබතුමා මේ කරපු වැඩේ ඔබතුමා වැරදි වැඩක් කරා. අපි දුරකථන සංවාද මගෙන් අහන්න දුව රෙකෝඩ් කරලා තියෙනවා. මිනිස්සුන්ගේ වැරදි මතයක් තියෙනවා. රංජන් නාමනායක මැතිතුමා මගේ සහෝදරෙක්.
අපි හොඳ යාළු. අපි ඕන දෙයක් කතා කරන. මෙතන ඉන්න හැම දෙනාම මගේ සහෝදර, මගේ යාළුව. අපි කාන්තාව විදිහට අපි දේශපාලනය කරන උදේට පිරිමි තමයි අපි ආශ්‍රය කරන්නේ. නැතුව මේ මෙතන ගෑනු ගොඩක් ඉන්නවනේ. පිරිමින් තමයි ආශ්‍රය කරන්නේ. අපි කතා කරන්නේ පිරිමිත් එක්ක. ආ අපි ඒගොල්ලන්ග විනෝද වෙනවා, සතුට වෙනවා, කතා කරනවා. මේ වෙන දේවල් කරන්න යන්නේ නැහැ. අපි අපේ පෞල් ජීවිතය ගත කරනවා ඉතාමත් හොඳට. ඒ නිසා මම රංජන නාමගමතුමාගෙන් පොඩ්ඩක් ඉල්ලා සිටිනවා. මෙතන මේ කටවල් අරගෙන බලාගෙන ඉන්නවනේ. රංජන නාමගමතුමායි මගේ අතර මොකක් තිබ්බේ කියලා. මොකක්ද ඇත්තටම අපි දෙන්නගේ තිබ්බේ? අපි දෙන්න ඇත්තටම කතා කරලා තියෙන්නේ මොනවාද? පොඩ ඔබතුමා කඩින්ම කියන්න. මේ හඬපට ජවනිකාවේ කොටස් හැටියට මේ පාර්ලිමේන්තුවේ කිව නොයුතු සමහර වචන පාවිච්චි වුණා. කරුණාකර ඒවා හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන්න මේ මම ඉල්ලා සිටිනවා. මොකද මේක හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපි දන්නා සිටිනේ නොකළ යුතු යම් යම් කරුණු තිබුණේ පිළිබඳව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.